ඔන්න අදත් අපි ආවා කැනඩාවේ තියෙන ලස්සන තැන්කීපයක් බලන්න මොන්ට්‍රියල් කියන ප්‍රදේශයට. මෙහෙට ඇත්තටම කැනඩාවේ කට්ටිය කියන්නේ ලිටල් ෆ්‍රාන්ස් එහෙම නැත්නම් පුංචි ප්‍රංශය කියලා. මොකද මෙහි ඉන්නේ සහ මෙහි භාෂාව ප්‍රංශ භාෂාව. මෙහි ඉන්නේ බොහොම දුරට ප්‍රංශ භාෂාව කතා කරන අය. ඒ වගේම මෙහි ඉංග්‍රීසි භාෂාවෙන් වැඩිය බෝඩ්වත් නැහැ. ඔක්කොම තියෙන්නේ ප්‍රංශ භාෂාවෙන්. ඉතින් අද අපි ඇවිත් තියෙන්නේ මේ පුංචි ප්‍රංශයට. පුංචි ප්‍රංශයේ අපි ආව ඉස්සල්ලාම සෙන්ට් ජෝසප් ඔරිටරි ඔෆ් මවුන්ට් රොයල් කියන චර්ච් එකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් හරිම ලස්සන. අපි දැන් ඉන්නේ මේ පොඩි බල්කනී එකක් වගේ තියෙනවා, පොඩි නෙමෙයි ගොඩක් ලොකුයි. ඉතින් එතනින් දැන් අපිට සිටි වීව් එක හොඳට මෙතන තියෙනවා. දැන් කැනඩාවට ටික ටික සීතල දේශගුණය එන පටන් අරන් තියෙනවා. ඉතින් අපි ගිය දවසෙත් හරිම සීතලයි, ඒ වගේම වැහි කාලගුණික තත්ත්වයක් තමයි තිබුණේ. චර්ච් එක කියලා හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව මේ චර්ච් එක කොටස් පහකට තමයි වෙන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ බිල්ඩින් එක කොටස් පහකට තමයි විසිට් කරන්න පුළුවන්. ඉතින් අපි ඉස්සලාම ගියා පස්වෙනි තට්ටුවේ තියෙන ක්‍රිප්ට් චර්ච් එක කියන කොටසට. මේ චර්ච් එකේ මේක හරිම ලස්සනයි. පහන් ඉටිපන්දන් තමයි හැමතැනම දල්වලා තියෙන්නේ, උගලන්ට වීඩියෝ එකේ පේන විදිහට. ඉතින් මෙතන තියෙන විශේෂ දෙයක් ඒ තමයි ඇවිදින්න බැරි වෙච්ච කට්ටිය මෙතනට ඇවිල්ලා යාඥා කරලා ඒගොල්ලන්ගේ යාඥාව සාර්ථක වෙලා ඒගොල්ලන්ගේ කීලිකරු එල්ලලා ගියන් තියෙනවා මේ චර්ච් එකේ කට්ටියට පේන්න. ඊට පස්සේ අපිට යන්න ඕන වුණා ක්‍රිප් චර්ච් එකෙන් පස්සේ බැසිලිකාව පිටලා තියෙන අංගණයට, ඒ කියන්නේ බැසිලිකා පල්ලියට. ඒක තමයි ප්‍රධානම පල්ලිය. ඉතින් අපි ඒකෙන 6 වෙනි තට්ටුවට අපිට යන්න ඕන වෙනවා තිබුණා. ඉතින් අපි පල්ලිය ඇතුලෙන් නෙමෙයි අපි ගියේ, පල්ලිය එළියෙන් ගියේ. පල්ලිය එළියේ ලස්සන බලන්නත් එක්ක පල්ලිය එළියෙන් යනකොට අපිට පාර වැරදුනා. අපි වෙනම තැනකට ගියා බැසිලිකා අංගණය පිටලා තියෙන තැන කියලා හිතාගෙන. ඒ යනකොට ඒ පාර හැරෙන්න ලස්සනයි. කොළ වලින් පිරිලා, ගස් වලින් පිරිලා, මල් වලින් පිරිලා, ඊට අමතරව ජේසුතුමාගේ යම් යම් සංදිස්ථාන ජීවිතයේ වෙච්ච, මං හිතන්නේ කුරුසයට ඇන ගැසීම කියන සංදිස්ථානය ක්‍රමක්‍රමයෙන් ස්ටැචුස් වලින් පිළිම වලින් පෙනලා තිබුණා. ඒ ස්ථානය හරිම ලස්සනයි. හිතා ගන්න බෑ මට, අපිට දැනුණේ, විශේෂයෙන් මට දැනුණා අපි නිකන් දිව්‍ය ලෝකේ ඉන්නා වගේ හැඟීමක්. එච්චරටම ඒ පාර හරිම ලස්සනයි. නමුත් අපි ගිහින් තිබුණේ වැරදි ස්ථානයකට. ඒ නිසා අපිට ආයමත් හැරිලා එතනින් එන්න සිද්ධ වුණා. හැබැයි අපි ගිය පාර ගියාට කිසිම පාඩුවක් උනේ නැහැ. මොකද එච්චරට ලස්සනයි. අපි හරිම ලස්සන පැත්තක් දැක්කා. කොහමද අපි පල්ලිය ඇතුලෙන් ගිහිල්ලා බැසිලිකා අංගණයට ගියා. ඒ යනකොට එතන ඒ වෙලාවේ මෙස් එකක්. ඉතින් විසිටර්ස්ලාට යන්න දුන්නේ නැහැ. නමුත් අපි කතා බහ කරලා ඇතුලට ගියා. ගියාම හරි ලස්සන අත්දැකීමක් අපි ලැබුවා. අපි ජීවිතේට නොලබපු අත්දැකීමක්. ඒ කියන්නේ මමයි මගේ හස්බන්ඩ් අපි බෞද්ධ. ඉතින් ඒ වෙලත් අපි ඒ පල්ලියේ බොහොම භක්තියෙන් ගෞරවයෙන් MS එකට සහභාගි වුණා. හරිම ලස්සන අත්දැකීමක් අපි ඒ වෙලාවේ ලැබුවා. අපේ ජීවිතේට අලුත් අත්දැකීමක් එකතු වුණා. අපි පල්ලියෙන් එළියට ඇවිල්ලා අපි ගියා ඒ ළඟම තියෙන ඔලිම්පික් පාර්ක් එකට. මොන්ට්‍රියල් වල තියෙන ඔලිම්පික් පාර්ක් එකක්. හරිම ලොකුයි, හරිම විශාලයි. ඉතින් යනවා නම් මුළු දවසක්ම වගේ එකට වැය කරන්න ඕනේ. මොකද ඒක කොටස් වශයෙන් තමයි තියෙන්නේ. ඔලිම්පික් උද්‍යානය වගේ කොටස් කීපයක්ම තියෙනවා. ඉතින් අපිට වෙලා නැති නිසා, අපි මොකද එක දවසින් ගිහිල්ලා එන්නත් ඕන නිසා, අපි තීරණය කළා අපි යනවා කියලා ජෛව විවිධත්වය තියෙන, නැත්නම් බයෝඩම් කියන ස්ථානෙට. ජෛව විවිධත්වය තමයි ඒක තියෙන්නේ. ඉතින් ජෛව විවිධත්වය නැත්නම් පරිසර පද්ධති හතරක් පෙන්නුම් කරන ස්ථානයට අපි ගියා. එතනට ගියාම අපි එතන ඉස්ලාම මම ඔයගලන්ට කියන්න, ඔයගොල්ලෝ අරගෙන යන්න ඕනේ යනවනම් අනිවාර්යයෙන්ම වැක්සිනේටඩ් පාස්පෝර්ට් එක, එහෙම නැත්නම් ඔයගොල්ලෝ සෙකන්ඩ් ඩෝස් එක ගත්තා කියන වැක්සිනේටඩ්
ඊමේල් එකක් හරි පේප එකක් හරි අරගෙන යන්න ඕනේ. ඊට අමතරව ඔයගොල්ලන්ගේ ඩෙන්ටි කාඩ් එකක් අරගෙන යන්න ඕනේ. ඉතින් මම අරගෙන ගියේ මගේ પાස්පෝර්ට් එක, හස්බන්ඩ් අරගෙන ගියා එයාගේ ඩ්‍රයිවිං ලයිසන් එක. ඊට පස්සේ අපි එතනට ගියාම ඒව චෙක් කරලා අපිට කියනවා ෂෝ එක ෂෝ ටයිම් එක තියෙන වෙලාව. අැතත මේක ෂෝ ටයිම් එකක් නෙමෙයි. එතනට ඇතුළට යන්න තියෙන වෙලාව තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒගොල්ලෝ කියන්නේ ෂෝ ටයිම් එකේ වෙලාව කියලා. නමුත් අපි හිතුවා මුලින්ම සම්දර්ශනයක් වගේ දෙයක් ඇත්තේ කියලා. නමුත් එහෙම දෙයක් නෙමෙයි. අපි ලංකාවේ zoo එක ඇතුළට යන්නේ zoo එක ඇතුළට ගියා වගේ කොටස් හතරක් වෙන් කරලා තියෙනවා පද්ධති හතරක් පරිසර පද්ධති හතරක් වෙනස් පරිසර පද්ධතීන් හතරක් ඉතින් මේ පරිසර පද්ධතීන් හතර බලන්න යන්න ඕපන් කරන වෙලාව තමයි ඒගොල්ලෝ අපිට කියන්නේ ඉතින් අපි ගියේ දවල් දෙකට විතර අපිට තිබුණේ පහ මාරට තමයි ඕපනින් එක ඒ නිසා අපි එතන ටිකට් අරගෙන අපි ආවා garden එකට නමුත් අපිට garden එක ඇතුලේ videos මුකුත් ගන්න බැරි වුණා මොකද අපිට garden එක ඇතුලට යන්නවත් බැරි වුණා අපිට tickets අරගෙන එළියේ ඉන්න වුණා මොකද මහා හයියෙන් වැස්සා එදා ගොඩක් ලොකු වැස්සක් වැස්ස නිසා කිසිම කෙනෙක්ට ඇතුලට යන්න බැරි වුණා ඊට පස්සේ අපි පහමාර වෙනකල් වාහනේ ඇතුලේ ඉඳලා අපි ආයෙමත් ගියා සත්ත්ව පද්ධතීන් හතර බලන්න වෙනස් පරිසර පද්ධතීන් හතර බලන්න කොහොමද ඒක කියලා ඉතින් මේ තියෙන්නේ ඒකේ videos Thank you.
ඉතින් එළියට ඇවිල්ලා අපේ දවස් ඉවර කරන්න සිද්ධ වුණා. අපිට වෙලාව තිබුණේ නැති නිසා මම කිව්වානේ මේකට දවස් දෙකක් විතර දාගෙන ඉන්න ඕනේ මේ ට්‍රිප් එක යන්න. මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට දාන්නම් අපි යන්න හිතාගෙන හිටිය තැන් කිහිපෙම. ඒතර ඔයගලන්ට වෙලාව දවස් දෙකක් වගේ කාලයක් අරගෙන ඒ තැන් ඔක්කොම බලන්න පුළුවන්. අපි අවසානයේ යන්න හිතාගෙන හිටියා ලරොන්ද් කියලා ස්ථානයකට. ඒතන තමයි අපි දන්න විදිහට කුබෙක් වල සහ කැනඩාවේ දෙවෙනියට ලොකුම කතරොන්චලා පිටලා තිබුණේ පාක් එක පිටලා තිබුණේ. නමුත් අපිට එතනට අවසනාවකට යන්න උනේ නැහැ. ඉතින් ඕගොල්ලෝ යන්න අනිවාර්යයෙන්ම ඒක රාත්‍රී 11 වෙනකල් ඇරලා තියෙනවා. ඊට පස්සේ මම කියන්නම් අපි කන්න ගියපු තැන්. අපි දවල්ට කන්න ගියා ජොලි කියලා රෙස්ටෝරන්ට් එකට. අර චර්ච් එක ගාවම තිබ්බ. හරිම රසයි කෑම. අපේ රසට තියෙනවා. හොඳට රෙකමන්ඩ් කරන්න පුළුවන් කෑම රසයි. ඒ වගේම ගොඩක් මිලෙනුත් අඩුයි. ඒ නිසා ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න මේ රෙස්ටෝරන්ට් එක. ජොලි රෙස්ටෝරන්ට් කියලා තමයි නමෙන් තියෙන්නේ. මට එතන පින්තූරයක් නම් ගන්න බැරි වුණා. අපි රෑ කෑමට ගියා දොඩංගෙඩිය හැඩයට හදපු රෙස්ටෝරන්ට් එකකට. අතර මේක පොඩි රෙස්ටෝරන්ට් එකක්. හැබැයි හරිම ප්‍රසිද්ධයි. ඒ වගේම හරිම කෑම රසයි. එතන තිබ්බ දොඩංග බීම එක ගොඩක් රසයි. ඔයගොල්ලෝ අනිවාර්යෙන් යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් අනිවාර්යෙන් try කරන්න. එතන කෑම එක හරි ප්‍රසිද්ධයි ඒ ස්ථානය. ඉතින් ඕවා තමයි අපේ මේ චාරිකාවේ විස්තර. එහෙනම් ඒ තවත් වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට එකතු වෙන බලාපොරොත්තු වෙන. අදට සමගන්නවා. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.